නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මේසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තහාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අප්පටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවී සාර්්‍ය විසාරදස්සෙ. සබබ සත්තුත්තමස්සෙ දම්මිස්සරස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සරස්සෙ ධම්මරාජස්ස දම්මසාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක ගෞරවනීය පොඩිස්වාමින් වහන්සේලා ඒවගේම පින්වත් සිල්මෑණියන් වහන්සේ ඇතුළුව ධර්මශ්‍රවනයට සූදානන් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ මේ නෛරයානික ඌශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේන්ුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවේ පෙරදරි කරගෙන සද්ධර්මශ්‍රවනය කරලා එයින් ලබාගන්න අවවාද අනුශසනා තම තමන්ගේ මෙලව ජීවිතයට එකතු කරගන මෙලව ජීවිතයෙන් නිවැරදි කරගෙන නිවැරදි වන මේ ජීවිතයෙන් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ලත් අවසන ප්‍රාර්ථනා කරන උතුම් බෝධීන් නිවනිින් සැනසීම සඳහාත් මේ සද්ධර්ම දානානි සංසේය මේ සද්ධර්ම ශ්‍රවනානි සංසේය හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කර ගනිීම. වන්නතුනි අදද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගඩ කල්පනා කළේ ධම්ම පදපාලියයේ සඳහන් වන තවත් උතුම් ගාතාරත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ ඉන්න කාලෙ තමයි මේ ගාතාරත්නය දේශනාකොට වදාලි. න අත්ත හේතුන පරස්ස හේතු න පුත්ත මිච්චේන දනන්න රට්ටන්. න ඉච්චෙය අධම්මේන සමිද්ධී මත්තනු සේලවා ප්ඥවා දම්මිකෝසිය මේ ගාතාරත්නය දේශනා කළේ ඒ කාලෙ ජීවත්වන ධම්මික කියන තරුණ උපාසක මහත්මය කරමුණු කරගන මේ ධම්මික උපාසක මහත්මයා බොහෝම ශ්‍රද්ධවන්තයි බිවාහගි විසගෙන දරුවෙකුත් හිටිය පස්සෙ කාලේ බණ අහල ශ්‍රද්ධහව ඇතිවෙලා සසර බය දැනිලා ඔහු තේරණය කළා මමත් පැවිදි වෙලා මේ සංසාරයෙන් එතරයන්ඩ ඉක්මනට කටයුතු කරන්න ඕන කියලා දවසක් විවේකීව තමන්ගේ බෙරිඳට කතා කරලා බොහොම කරුණාවෙන් කාරණාව මතක් කළා මම පැවිදි වෙන්න කැමතියි ඒකට අවසර දෙනවනේද කියලා ඇය සඳහන් කළා හොඳයි ස්වාමීණි කමක් නෑ මේ දරුව ලොකු මහත් වෙනකං එමු කියලා දරුව ලැබිලා දරුව ඇවිදලා නැගිටලා යන කාල වෙනකංම? ඇගේ වචනයට ගරු කරමින් ඔහු ගෙදරම රැදිල හිටිය දැන් තරුවට ටිකක් වයිසයි ඇවිදින්ට කරන්න කටයුතුු කරන්නත් පුළුවන් මේ වෙලාවේ ඔහු නැවත වතාවක් තමන්ගේ බිරිදට මතක් කළා මම එහෙමනම් අර මුලින් කරපු යෝජනාවට දැන් සූදානන් වෙන්නක් නේද කියලා ඇය සඳහන් කරනවා ස්වාමීනී මේ දරුව තවට්ටිකක් ලොකුවෙනකං ඉන්න කියලා ඒවෙලායි මොහු කල්පනා කළා මැගෙෙන් මේ කාරණාවෝ විචාරණයක නොවිචාරණයක මට වැඩක් නෑ මැගේ අවසරය ලැබෙනතුරු හිටියොත් මට මගේ ජීවිතය සසරෙන් එතරකරවගන්ඩ ගුණ පුරොවාගන්ඩ ලැබෙන අවස්ථාව හොඳටම අඩුවෙනෝ එහෙම හිතල ගෙදරටත් නොකියම ඔහු පැවිදිවුණා පැවිදි වෙලා ටික කාලයක් ප්‍රෘුද්ජාකෘත්තිය මනාව දැන ඉගෙනගෙන කමටහං ඉල්ලගෙන බොහෝම වීරි වැඩුව බොහොම වීරය වඩල මන්ගේ මහනකමි උතුම් අර්ථය බලාපොරොත්තු මුදුම් පත් කරගත්තා. දැන් දම්මික රහතන් වහන්සේ ෙනම. ඉන් පස්සෙ කල්පනා කළා ගම්පලාතට වැඩම කරලා ආවොත් හොඳයි කියල. ගමට වැඩම කළ පුතා මුණගැහුණ ැන් පුතා ලොකුයි උතාට මේ සසර ගැන කියල දුන්න ජීවිතය ගැන කියල දුන්න සසර ගැන අවබෝධ කරගෙන ජීවිතය දුකතේරුන් අරගෙන ලැබුණ අවස්ථාව අත් නොහැරිය යුතුයි කියන උතුම් චේතනාවෙන් ඔහුත් පැවිදි වුණා පැවිදි වෙලා නොබෝකාලිකින්ම තමන්ගේ පැවිද්දේ අර්ථයත් මුදුන් පත් කරගත අර බිරිඳ කල්පනා කළා මම යම් කෙනෙක් වෙනුවෙන් මේ ගෙදර මෙතෙක් කල් නතර වෙලා හිටියන දැන්ඒ සියලු දෙනාම මමත්හැරලගිහිල්ල. මටත් තවත් මේ ගෙදර රැඳිල ඉන්න තරන් හේතුවක් අවශ්‍යතාවයක් නෑ. මටත් තියෙන්නේ ස්වාමියත් පුතනුවත් වගේම පැවිදිවෙෙ. ත් මෙහෙනවරට ගිහිල්ල ඇයත් පැවිදිවුණ බොහෝම උත්සාහයෙන් වීරය වඩල ඇයත් අතිවතුම් රහත් භාවයම ලබා ගත්ත ස්වාමියත් රහත්වුණ පුතත්රහත්වන අන්තිමට මවත් ්‍රහත් වුණ පවුලම සසරින් මිදුුණ මෙන්න මේ කාරණාව ගැන භික්‍ෂූන් වහන්සේලා දවසක් දම් සභාව සාකච්ඡා කර කන හිටිය. අපේ බුදුරජාණන් වහන්සේ දහම් සභාවට වැඩම කරලා මහනිෙනි මම එන්න කලින් මොනවාගේ කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරමින් හිටියද. කේවලාව භික්‍ෂූන් වහසල සඳහන් කලා ස්වාමීනි භාගිතුන් වහන්සේ මේ ධම්මික උපාසක ඉතාමත් දැහැමී ගිහිකානේ ශාසනය පිළිබඳව පැහැදුන නිසා ගිහිගෙදර අත්හරල ගිහිල්ල පැවිදි වෙලා රහත් වුණ රහත් වුණට පස්සේ ගමට වැඩල පුතාටත් අනුශාස්සනා කරලා තත් සංසාරෙන් එතර කිරව්වා. ඒ මාර්ගම ගමන් කළ ධම්මික උපාසකගේ බිරිඳත් සසරින් එතරවා. ස්වාමීනයේ කාරණාවයි අපි මේ සාකච්ඡා කරමින් හිටියේ කල සඳහන් කළ. ආන්ඒ කාරණාව මුල් කරගෙන අපේ බුදුරජාණන් වහසේ දේශනා කළා යම් කෙනෙක් ධාර්මිකව දියුණුවක් සම්පත්තියක් බලාපොරොත්තු වෙනවනං එක වටිනෝ. අද හැමි දියුණුවක් අදහැමිව දියුණු වීමක් යමෙක් හිතනවනං ඒ නොවටිනා කාරණාවක් මයි. ධාර්මිකයකු ධර්මයේ පිළිසරණ කරගෙනම ජීවත්වන්නේෙක් විය යුතුයි කියන කාරණාවල්සිහිපත් කරලා තමයි මාතෘු කාකරගත්ත ගාථරත්නය දේශනා කොට වදාලි න අත් හේතුවන පරස්ස හේතු නපුත්ත මිච්චේන දනන්න රට්ට භාගිතුන් වහසි දේශනා කරනවා ධර්මික පුද්ගලයා ඥානය නුවන දවුණු පුද්ගලය තමන් හේතුවෙන් වත් අනුන් හේතුවෙන් වත් අත් හේතුන පරස්ස හේතු තමන් නිසාවත් අනුන් නිසාවත් කවදාවත් නොද හැමි ක්‍රියාවක යෙදෙන්නේ නෑ. අකුසලයක් රැස්වෙන කටයුත්තකට එළමෙන්නේ නෑ. නපුත්ත මිච්චේන දනන්න රට්ට තමන්ගේ දරුව වෙනුවෙන්වත් තමන්ගේ දේපොල වෙනුවෙන්වත් නොද හැමි කටයුත්තකට එළඹෙන්න්නෙත් නෑ. න ඉච්චෙය අදම්මේන සමිද්දිනු සමිත් දිමත්තනු න ඉච්චය අදම්මේන අධර්මයෙන් ලබන දෙවුණුවක් පිළිබඳව කිසිම බලාපොරොත්තුවකුත් නෑ සසීලවා පඥ්ඥවා ධම්මිකෝසිය ධාර්මික පුද්ගලයා සිල්වත් කෙනෙ. ඥානවන්ති ඔහ සිල් ගුණ පුරාගෙන ධනයෙන් සමුරුදමත් එෙන කෙනෙ. නැවත් සමුරුදිය උදෙසා කවදාවත් අකුසලේට යමුුණ වෙන කෙනෙ. කියන කාරණාව භාගිතන් වොහස දේශනාකොට වදාලා. අපි මේ ගාතාරත්නය ධර්ම කාරණාව ටිකක් විස්තර කරගෙන අපේ ජීවිතයටත් එකතු කරගණ්ඩ ත්සාහ කරමු. න අත් හේතු පිනතින අත් හේතු කියගෙන තමන් හේතුකටගෙන සඳහන් කලා තමන් හේතු කරගෙන කවදාවත් ඥානවන්තය පවු් කරන්නේ නෑ කියලා. අඥ්ඥාන පුද්ගලය තමන් නිසා බොහෝ අකුසල් රැස් කරවා මේ කාරණාව භාගිතුන් හස පහැදිලි කරහම අපි කල්පනා කළ යුතුයි අපි අපි නිසා පෞකරනවාද කියලා පිෙනතුනි මේ ලෝක ජීවත්ත එන හුඟක්කයි තමන් නිසා බොහෝසේ පෞ්කරගන්නවා සමහර කෙනෙක් තමන් නිසා ප්‍රාණගහත කරගන්න නොඒෙක් පරපණ නැසී මුවට යෙදෙනවා තමන් වෙනුවේ. ප්‍රඥ්ඥාවනේ සසර ගැෙන දන්නේ නේ. ඉතාම පුංචි තැනින් පටන්ගන්න පුළුවන්. මදුරුවෙක් දෂ්ට කළුත් ඒ මදුරුවට පහර දෙනවා. තමන් නිසා කූමියක් කැවුත් තවත් එවන් සතිගී කරදරයක් තිබුණුත් ඒත් මරලදානු තමන්ගේ දියුණුවක් බලාපොරොත්වෙන් අනුන්ගේ වස්තුවක් හොරකක් කරනවා තමන්ගේ සැපය බලාපොරොත්තුවෙන් තුංගෙන සිිල්පදත් උල්ලංගනය කරනවා තමන්ගේ බේරීම තමන්ගේ යහපත තමන්ගේ මෙලව යම්තැනක ගැලවීමක්කු දෙසා ඕන තරන් මුසාාව පාවිච්චි කරන. සැපය වින්දනය වෙනුවෙන් රාරක්කුවලට ඕන තරංයමු වෙලාඉන්න. නමුත් බුදුරජාණන් වහන්සේ. අපට දේශනා කරපු නිත්ති සීලය පන්සිල්. සසරට බයනං සතර අපායින් මිදෙන්ඩ ඕනනං මේ පන්සිල් ආරක්ෂා කරගත යුතු මයි කියන එක බුදුරජාණන් වහන්සේ මනාවම දේශනා කරලා තියෙන. එහෙමනම් ධාර්මික පුද්ගලය බුද්ධ වචනයට කීකරු කෙනා ධර්ම ගරුත්ත්වය තියෙන කෙනා භාගිත්තුන් වහන්සේගේ වචනයට දිවි හිමියෙන් සලකන මකද මේ වචනය අපට කියල දෙන්න උන්වහන්සේ සංසාරි කොයි තරන්නම් දුක්්පි නල තියෙනවාද මේ වචන ටික අපට පැහැදිලි කරල දෙන්න තමන්ගේ ඇස් තමන්ගේ ස් තමන්ගේ මස් තමන් ලේ තමන්ග දරු තමන්ගේ බිරිද න්ගේ දේපල පරිත්‍යාග නොක දෙයක් නොකළ දෙයක්නෑ ලොවතුරා බුද්ධත්වය වවී. ඒ අපිට මේ ලෝකස්වභාවය ගැන කියලදෙන්ට. ඒ තරන් කැපකිරීම් පරිත්‍යාග කරලා තමයි මේ සිල් පදටික අපිට කියල දෙන්නේ. මහා කරුණාවක් සුමේද තාපසතුමා තුළත් තිබුණ නිසා තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ බනපද දෙකක් අහල සදහටම සංසාරයෙන් එතරයන්ඩ තිබුණ අවස්ථාව මගෑරල මහා කල් පාසංකෙ හතරයි ලක්‍ෂයකක් මේ සංසාරට බැහැගණ්ඩ තිරණය කෙළි. තමන්ගේ නිවන තනිය ම හදාගණ්ඩ හින්දද එහෙම වුවමනාවක් තිබුණ නං එදා නියත විවරණ ලබන වෙලාව මේක කරගණ්ඩ තිබුුණ. එන කවුරු නිසාද මේ ඔබ නිසා මම නිසා මේ දේ අවබෝධ කරලා අපට දේශනා කලා මෙන්න මෙයින් වල කින්ඩෝනය කියල. නමුත් අපි අපේ පහසුව සුවය තකා මේ සිල්පද ඕන තරගුල්ලංගනය කරු. එනකට දේශනා කළේ පරස්ස හේතු අනුම් හේතු කරගෙනත් පවුකරන්න නෑ කියලා. මේසිල් පද පහ අපි වෙනුවෙන් උල්ලංගනය කරනවා වගේම අනුම් වෙනෙනුත් තුල්ලංගනය කරනවා සමහර කෙනෙක් දරුව වෙනුවෙනුත් ප්‍රාණගාත කරනවා. ඥාතින් වෙන ප්‍රාණගහත කරනවා යාළු මිත්‍ර වෙන වෙනුත් ප්‍රාණගත කරන දරු පවුල් රකින් ඥාතිීන් රකින් ඕන තරන් හොරකන් කරනයි මේ ලෝකඉන්න. ඒ වෙනුවෙන් බොරු කියනයි ඒ වෙනුවෙන් රාරක්කු පෙරණයි ඒ වෙනුවෙන් මත්කුඩු වගේ දේවල් විකුණනයි ඕන තර ඉන්න අනුන් නිසා පවු් කරනවා තව සමහරයි වෙනත් කාන්තාවක් නිසා තමන්ගේ බිරිඳ වරනෝ වෙනත් කාන්තාවක් නිසා තමන්ගේ දරුවෝ මරනෝ වෙනත් පුරුෂයෙක් නිසා තමන්ගෙ ස්වාමියත් තමන්ගේ දරුවොත් මරණවා සමහර වෙලාවිට කාම සම්පත්වෙනුවෙන් සහරයෙක් ගිහි පාරාජි අතත්වයටත් පත්වෙන ගිහි පාරාජික තත්ත්වය කියලකීවි ආනන්තරිය පාපකරමත් කරගන්න අම්ම මරපු අවස්ථා තාත්තා මරපු අවස්ථා ඕන තරන් මේ සමාජෙන් අපිට අහඩ ලැබෙන අනුන් නිසාමේ මරලති වෙන කෙනෙක් කියපු නිසායේ මරලතියෙන් රාගයේ නිසායේ මරලති අපේ බුදුජාණන් වහන්ේ ජීවමානෝ වැඩහිටපු කාලි එක සිටුවරේක් තමන්ගේ දරුවෝ දෙන්න ලාබාල කාලෙම මරණට එලැඹෙනෝ අසනීප වෙලා සිටතුමත් සිටු දේවියත් දෙන්නම මරණයට පත්වෙනවා. නමුත් ලාබාලවයිසි පුතාට කේනව පුතේ ඔඹ වෙනුවෙන් ලොකු දෙයක් මට කරන්නට බැරි වුනාාට මං හම්බකරපු ධනය ඉතුරු කරලතියවා. උබ මේ කොහොමරි දියුණු කරගන ඔබේ නංගිගේ අනාගතයත් බලාගනින් කියලා ඔහු දෙමව්පියන්ගේ ආදාහන කටයුතු කරලා ධන සම්පත් දියුණු කරගන තරුණ වශසතාපු නැගනිය විවාහ කරල දුන් ඇයට බොහෝ දායාදත් දුන්නා විවාහෙන් පස්සේ ඇය ගැබ් ගත්තා අම්ම තාතා බලන්ඩ යනවා වගේ ස්වාමීයට මතක් කලාා මට මගේ සහෝදරයා බලන්ඩ ඇන්්ඩෝනෙ කෙල්ල. බොහෝ තෑගි භෝගාරගෙන සහෝදරය බලන්ඩ එන්න ගමනී බුදුරජාණන් වහන්සේ මඟදි මුණගෙනන්න. බුදුරජාණන් වහන්සේ දන්නුව මේ දෙන්නට දවසක සෝවාන්වෙන්න පිින් තියෙනවා කියලා. දෙන්නටම තිසරණ සහිත පන්සිල් සමාධන් කිරව්වා. දුකක් කරදරයක් ඇතිවුණු මොහතක් තිබුණනොත් මාවමතක් කරන්න කියල කිව්වා. ඔවුන් භාගිතුන් වහස වැඳලා සහෝදරයාගේ ගෙදර ගිහිල්ල ස්වාමයා ඇය එහෙ නවත්තල ආපහු තමන්ගේ ගමට ගියා. ඇගේ සහෝදරයා සහෝදරයාගේ බිනිඳට කතා කරලා කිව මේ මගේ නංගී මෑට හොඳට සල කන්න කියලා ඇ ටිකදවසක් සැලකවා නැගනියගේ කණකර රනිින් රිදිියෙන් මුතු මැනික්කොලින් පුරවලා තිබුණස්වාඥය අර කාන්තාවට ඒ ගැන ලෝබසි තක් ඇතිවුුණ. නමුත් ඒවා ඉල්ලන්ඩ ලැජ්ජාවක් ඇතිවුුණ ඇය කල්පනා කළා මේ ආභරන ගණ්ඩනං මෑ මරල දෙැමුත් පහසුයි ස්වාමියයා ආවහම අසනීපෙන් වගේ නිධගෙන දලා ේතුව විමසලා විමසලා දිගින්දිගට මහනකට ඇැකිව මට දොලදු කත්තියනවා. මකද්ද කියලා හපු හම ඔබේ නැගනියගේ පංච මදුර මාන්සේ අනු බහව කරන්න ලෝනේ. මොහු දන්න තරම් කරුණු පැහෙදලි කළා. මනුෂ්‍ය ගහතනයක් හරි අපරාධය. මේ මගේ සහෝදරයේ. අම්ම තතාත නැතුව පුංචි කාලින්දල මයි හදා ගත්ති. පලවිනි දරුවවා බිහි කරන්නයි. මගේ රැකවරන්නේ හොයාගෙන ඔබෙනුත් පිළිසරනක් පතා ගැනැවිල්ල තියෙන් මේ කොහොම කරුණු පැහැදිලි කළත් අරකාන්තාව කියනවා මන් දන්නවා නමු මගේ දොළදුක සංසි දෙය වෙනනැත්තන් මම ජීවත්වෙන එකක් නෑ කියලා තුන් හතර පාර එහෙම කියනකොටේ රාගයේ නිසා ඔහු තීරණය කලාා සහෝදරිය මරණව කියලා ඊටා බිරිඳ ලොකුයි. බිරිද ඊට වඩා වටින්න වෙන හේතුවක් නෑ තියෙන එකම හේතුව රාගයේ. ඒ නිසා නැගැනිය රථේක නංවගෙන බෙනත් ගමනක් යන හැටියට එක් කරගෙන ගි හිල්ල කැලේ මැදදි බහින්ඩ කියම ඇය සඳහන් කලාමට අමාරුයි දරු ගැබමෝරලා අතින් අදළගන්නකොට බිම වැටුණ බිම වැටනකොට විලිරුදදාාව ඇතිව වුණ යට ලොකු ලැජ්ජාවක් ඇතිවුුණා මගේ සහෝදරය ළඟ කොහමද මන් දරුව බිහි කරන්නේ. එන්න කිවවානේ ස්වාමීණි දක් ඇතට ඇන්ඩ. මගේ දරුවවා බිහි වෙන්ඩ ලඟයි කියලා. නමුත් බිරඳ පිරිබඳව දැඩි ඇල්මක් තියෙන හු ඇගේ ඒකෙස්වැටියෙන් අල්ලගෙන කැලේට ඇදගෙනිය. එහම ඇදගෙන යන කොට මඟදිම දරුව බිහි වුණා දරුව මග වැටිලා නමුත් ඇය ඇදගෙනය නො. ඇයි කල්පනා කලා මට දෙන්නම් ජීවිතයක් නෑ මොහු ඒකාන්තයෙන්ම මරනෝ. මේ කැලේට ඕන තරන් දරකපන්්ඩ වැල්ලදින්නාපු මිනිස්සු ඇති. කෑගහල ආරක්ෂාවක් ඉල්ලුවොත් ඔවුන් දුවගෙනෙයි නමුත් ඔවුන් මගේ සහෝදරයට පහරදී. මගේ සහෝදරයට කවුරුවත් පහර දෙනවට මං කැමති නෑ. ඔහුට වේදනාවදන කුඩා කාලිඉඳලා මං හදල වඩ ලොකු මහත් කළ ත් මොහු ම බාරදුන්න ොකු මහත් කරන්න ොහුඒ එකටුත්තු හහිම කළ ඒහින්දා මම් මැරුව මගේ සහෝදරයට කරදරයක් වෙඩපා ඇ එහෙම හිතල නිශ්වබ්ඩ වුණ. ලඟ තිබුණන නුගහක යට තමයි ඇය මරන්ඩයන් මේ නුගගහ හිටිය රුක්ෂ දවතාවක් මෙ දේවතාව කල්පනා කලාා මගේ විමානය ලඟ මේවාගේ තිසරන තියෙන මෛත්‍රී ගුණයෙන් පිරිච්ච සිල්වත් කාන්තාවක් මැරුවොත් දේව සභාවට ගියහම මට දෙවිවරු දොස් කියනවා මේ තත්ත්වේ බලාගෙන හිටිය කියලා. මං ඇය බේරන් ඕෝන කියල ඇගේ ස්වාමයාගේ වෙස් අරගෙන ළඟට ඇවිල් අර සහෝදරයා බියවදදලා පලවා හැරලා ඇය අරගෙන ගිහිල්ල සවැත්නුවර අම්බලමක තැපත් කළ ඇයට කාගුවත් පිහිටක් නැති නිසා ඇයට අන්තිමට කියවුණේ බුද්ධන් සරණංගච්චාහමි කියලා මොක දෙදා සරණ සීලෙහි පිහිටවල බුදුරජාණන් වහන්සේ මතක් කළා යම් බයක් ඇැතිගැනීමක් ඇතිවිච්ච ොහොතක මං මතක් කරන්න කියලා. ඇගේ ස්වාමිය පස්සේ ඇයි හොයා ගත්තා කරුණු කාරණා විමසලා දැනගත්තා භාගිතුන් වහන්සගේ සරණ ලැබුණ බව දනගත් බුරජාණන් වහන්සේත් කරුණු මතක් කළ ඒ කාරණාවන් භාගිතුන් වහන්සේ අනුශාසනා කර හම ඒ දෙපලම සෝවා වුණා නමුත් මම සඳහන් කළේ රාගයේ නිසා අනුන් නිසා කොච්චරාපි පව්කරනවන්ද බිරිඳක් පස්ස කාලි හම්භ විච්ච කෙනෙ නමුත් ඇයකීවොත් අම්ම තාත ගෙදෙරින් පන්නන්ටත් සූදාන දරුව ඕන තරගින්නෝ අනාතනිවා සොල්ල ගෙන හිංදානො අතර මංකරල දානෝ තව නොයෙක් වදහිංසනවලට භාජනය කරනවා ගෙයින් එලියට දාල පැල්පතකවාගේ තියල තියෙනවා රාගේ නිසා මව්පියෝ කියල කියන්නේ දරුවන්ට පිං ලබන්ඩ පින් උල් පත්වගේ නමුත් රාගේයේ නිසා බැහැර කරනු එ අනුන් නිසා පෞකරන අවස්ථා ජීවිතවල බොහොමයි කරුණු කීපයක් අපි මේ සඳහන් කළේ ඉළඟට සඳහන්තලා න පුත්තං ඉච්ච පුත්තු නිසාවත් පෞකරන්න කැමැතිවෙෙන්ඩෙපා ධනය රැස්කර ගැනීම උදෙසාවත් අධහාර්මික ක්‍රියාවක යෙදෙන්න්නෙපා න රට්ටන් රටක් දෙනවා කියල කීවත්. රාජ්‍යයක් පාවලා දෙනව කියල කීවත් ඒ රට රාජ්‍ය වෙනුවෙන්වත් කවදාවත්ම පවු්කරණ්ඩෙ පා කියලා. භාගිතුන් වහස එහෙම දේශනා කරලා තියෙන්නේ සසර සත්වයාගේ සුභසිද්ධිහ උදිසාමයි. දර්මයට ගරු කරන බුද්ධ වචනයට ගරුරන භාගිතු නොහස ගැන ශ්‍රද්ධාව තියෙන අය මොනම හේතුවක් නිසාවත්. බුද්ධ වචනය ඉක්ම වන්ඩ කටයුතු කරන්නේ. ඔවුන් ප්‍රඥාවන්තයි කෙල දේශනා කළි. මේ කාලි හැටියට නං තව කෙනෙක් රජකරවන්ඩ කොයි තරම් පෞකරණ ඉන්නවද. අනුන් නිසා තමන්ගේ සංසාහර විනාශ කරගන්නවා. මේ කාරණාව පැහැදිලි කරන කොටේ. අපේ භාගිතු වහසේ තවත් එක ගාථරත්නයක් දේශන කළ. ධනං චජයේ යෝපන අංගහේතු අංගං චජයේ ජීවිත රක්කමානු දනං චජයේ යෝපන අංගහේතු සමහරාය තමන්ගේ ශරීර අංග වෙනුවෙන් ධනය වියදැන් කරනවා ඕන තර තමන්ගේ ශරීර අංගවෙනුවෙන් දනං චජයේ යෝපන අංගහේතු අප ඇහැක් නොපෙනී යනවා කාලයක් යනකොට. අපි කල්පනා කරනවා කාචයක් දගත්තොත් හොඳයි කියලා. ඒ වෙනුවෙන් හැට හැත්තයදාහක් වියදැන් කරනවා. මං හොයාපු ධනය මගේ එක ඉන්ද්‍රයක් වෙනුවෙන් වියදැන් කළලා. තවකාලයක් යනකොට ධනහිසක දැඩිවේදනාවක් කියෙනවා. කල්පනා කරනවා දනහිස සැත්කමක් කරලා අලුත් ධන හිසක් බද්ධ කරගත්තොත් මේ තත්ත්වෙන් වේරෙන්ඩ පුළුවන් කියලා එ නිසා ලොකුමු දලක් වියදැන් කරලා ධනහිසක් බද්ධ කරයන්න තමන්ගේ ධනය තමන්ගේ අංග නිසා විය දැන් කරනවා තවත් ඒවාගේ නොයෙක් දේවල් අපි අපේ ජීවිතය ශරීරය අංග වෙනුවෙන් වියදැන් කරන දන්නේ ෙවල් දොරවල් විකුණලා යානවාහන විකුණලා ඉඩ කඩක් විකුණල මුදල් හොයාගෙන තමන්ගේ අංග රැක ගැඩා පිහරරිට මහන්ස වයනවා ඒක එන්නේ ධනයට වඩා ශරීරංග වටිනෝ ශරීරාංගෝලටත් වඩා වටිනා දේවල් තියෙනවාදතකොට සඳහන් කලා අංගං චජයේ ජීවිතං රක්කමානු මේ ශරීර අංග වලටත්තු වඩා වටින්න දෙයක් තියෙන ඒමකක්ද ජීවිත. වෛද්‍යවරයක් කීවොත් මේ තුවාලි කකුලි තවත් ටික කාලයක් මෙහෙම තිබ්බොත් ජීවිතයේ නැතිවෙඩත් පුළුවන් මේක සුවපත් කරන්න බෑ. ජීවිතයේ රැකගණ්ඩ නං කකුල කපන් ඕන මෙතන. ජීවිතයේ රැකගණ්ඩ කකුල කැපුවොත් පුළුවන් කියල කියනවා නං අපි අනිවාරයම කකුල කපනු එන ජීවිතය හේතුවෙන් අංග අත්හරින් අපි ලැස්ති එනම් ශරීරාංග වෙනුවෙන් ධනේවිය දැන් කළ ජීවිතය වෙනුවෙන් අංග ඉවත් කරගන්න කැමති අංග දනං ජීවිතං චාපි සබ්භං චජයේ නරු දම්ම මනුස්සරන්තු නමුත් දේශනා කරනවා අංග නිසාවත් ධනයේ නිසාවත් ජීවිතය නිසාවත් ධාර්මික ප්‍රතිපත්තියත් හරිින්ඩි පාටල්ලා ජීවිතයේ නැති කරනවා කීවත් සිල්කඩාගණ්ඩිපා අතපය ගලවනවා කියල කීවත් සිල්කඩාගණ්ඩිපා ධනය නිසාවත් සිල්කඩාගණ්ඩිපා මේවාගේ තැනක ටැවිල්ල මේ සීලයේ ආරක්‍ෂා කරගණ්ඩ ලොකු පලපුරුද්ධකුත්වෝම මනා සිහියක් වෝ. සමහර වෙලාට අපේ ගෙදරකට හොරු වෙවිල්ල. ඒගොල්ලො ගෙදර තියන රංග්‍රිදිී බඩුටික හොලා හොලා හොයා ගඩුබෑ. අපිට සමහරලට තුවක් වුවක් පිහියක් එල්ල කරලා අහනෝ කොහෙද තියෙන්ෙනි කෙල්ල. දන්නෝ මේ ගොල්ලන්ට හොයා ගණ්ඩ බැරි වෙලා ඒටික දැනට ගෙදර නෑ කියල කිවොත් ඒටිකවත් රැකෙන්ඩ පුළුවන් හැබැයි කියන්ඩ වෙන්නෙම කක්ද බොරුවක් එනම් ධනය නිසා බොරු කියනවා පින්නන ඒවාගෙන් ලොකු ධනයක් වෙනුවෙන් නෙමෙයි මිනිස්සු රුපියල් පහ වෙන වෙනුත් බොරු කියනවා රුපියලක් දෙකක් වෙනෙනුත් බොරු කියනවා කඩයකට බඩුගන්න ගිය හම යම් කඩයකින් බහන්්ඩේක යම්මිලක් නියම කරහම පි දන්නවා යන්නන් කියලා ගියොත් මුදලාල යාපපු අඩ ගණන කියලා. අපි කියනවා එහා කඩමිච්චරයිනි. රුපියල් පහක්විත රඩු කරගන්නේ නමුත් එහා කඩීට ගිහිල්ලත් නෑ ඒවාගේ රුපියල් පහක් දහයක් විෙනම් බොරු කියන්නෙක්ද. නිරයට ගියාට කමක් නෑ රුපියල් පහක්රැක ගත්තු. ඉතින් භාගිතුන් වහසේ දේශනා කළේ ඥානවන්තයක් අවදාවත් ධනය නිසාවත් අංග නිසාවත් ජීවිතය නිසාවත් අධහාරමික ක්‍රියාවකට නම් කවදාවත් මෙල මෙෙන්න්නේෙ නෑ කියලා. නුවන දියුණු කළාය කොයි තරං උසස්ද කොයි තර ශ්‍රේෂ්ටද භාගිතුන් වහස දේශනා කරනවා අද ලැබෙන සුළු ලාභය ගැන නොත කලා පාඩුව විඳනවා ඉදිරියට ලැබෙන්ඩ තියෙන ලොකු ලාබයක් වෙන්නේ. මේ දම්ම පද පාලියමක තැනක භාගිතුන්ු හස දේශනා කළා ලොකු සැපයක් බලාපොරොත්වයෙන කෙනෙක් සුළු සුළු සැපත්හරන්න කියලා. පොඩි සැපාත් තැරීහම ලොකු ලාබයක් ලොකු සැපයක් තමයි ලැබෙන්න්නේ කියලා. එන එහෙම දේශනා කළේ බුදුරජාණන් වහන්ේ නං ිති එක කවදවතු හරදිනවද. ඒ කවදාවත් වෙනස් වෙන්නේනෑ. බුද්ධ වචනය ඒ වගේමයි ඒ කාන්තයි සත්‍යේ. ශ්‍රීමකයෙන් අද දේශනා කලාන හෙටට වෙනස් වෙන්නම වෙනස් වෙන්නෙමනේ. භාග්‍යතුන් වහසේ දේශනා කලානං එය එසේමයි කියල පිළිගැන්ඩ අපි තුල තිබිය යුත්තෙමකක්ද. ශ්‍රද්ධව. අහලතිීන නේද සුනීද වස්ස කාරද දෙන්න ගැන. සුනිද සහ වත්සකාර කියල කියන්නේ බිම්බිසා රජ්ජිරුවන්ගේ රාජියලොකු අමාත්‍යය වරු දෙෙන්නේ. එක දවසක් මහාකච්ඡායන මහරහතන් වහන්සේ ගිද්ජකූටේ බැහගනන කොට වත්සකාර සඳහන් කළා බලාග නිදලා බන්දුුරෙක් බහිනෝවාගේ බැහැගෙනන්නේ කියලා කෞදෙහෙම බහින්නේ මහරහතන් වහන්සේ මහකච්ාන මහතන් වහන් ඒ බුදුරජාණන් වහසට ආරංචිව. වත්සකාර මහාකච්ඡායනයෙන් වහන්සට මෙහෙම කිව කියලා. භාගිතුන් වහසේ එවලෙම දේශනා කළා කච්ඡාහිෙනයන්ට වැඳල සමාව ගත්ති නැත්තං. වත්සකාරට වෙන්නෙ ගිජ්ජකූට වඳුරෙක් වෙන්ඩමයි කියලා. ආපහු ඒක වත් කාරට වෙල්ලකීව භාගිතුන් වහස ව හෙම සඳහන් කළලා. වත්සකාරට පිනතනනි පිට වඩ ලොක ශ්‍රද්ධවක්තිය. වත්සකාර කල්පනා කළා භාගතුන් වහසේ මං වදුුරෙක් වෙනවා කියල දේශනා කලා නං අනි වායම මං වදුරෙක් වෙනවා මයි. ඒක අයි දෙකක් නෑ. ඒහින්ද වත්සකාර කළේ හරි මාන්නක්කාරයි. තමන්ගේ මිනිස්සුන්ට කිව මුලු ගිජ්ජකූට පුරාම පලතුරවාගණ්ඩ කියලා. මොකටදමේ. වන්දුරෙක් ව න හම කණ්. ලතුරු අවල හමුදාව දාල ආරක්ෂා කිරෙව්වා. මොක දෙයාට ඒත් තරං විශ්වාස යනිවාරයම වඳුරෙක් වෙනවා. මොකද කෞද්ද දේශනා කළේ භාගිත්තු වහසේ. ඉති වත්සකාර මැරිල ගිහිල වඳුරෙක් වෙනවා. පස්ේ සඳහන්කරන මිනිස්සු ළඟට හිලා වත්සකාර කියල අතා කර හම දුවගන ළඟට එෙනවා කියලා. නමුත් මාන්‍යය හිතයා තැබ මම සඳහන් කළා වත්සකාරට අපිට වඩා ශ්‍රද්ධාවව තියෙනවා කියලා. ග වත්සකාර පිළිගත්තා ශ්‍රී මකහෙෙන් දේශනා කළුත් කලාම තමයි කියලා. එච්චට සද්ධාව කපිටනේ ප්‍රාණගහත කළොත් නිරේ අන්ඩ වෙනමයි කියලා භාගිතුන් හස දේශනා කරල තිබුණත්. අපි මේ නොවටිනාම මදුරුවෙක් වෙනුවෙන් නිරේ ඇන්ඩ ලෑස්ති. කූමිය කැරපොත්තෙ ූුණෙක් වෙනුවෙන් නිරේට ඇඩ ලෙස් වෙන. බුද්ද් වච්චනේ ගැන සැලකිල්ලටන. පන්සිල් පද පහම උල්ලගනය කරනවා. සුරාවට ඕන තරංලුල් වෙනවා. මේ ජීවිතයේ සුරාපානය කරල් මහසිල් පදී කියල සඳහන් කළේ. සුරාපානය කර්ම පතාතරන කර්ම පත හතරයිතියන්නේ පන්සිල්වල මුල් හතර. සුරාපානය කර්ම පතාතරනේ කර්ම පතයක් කියල කෙන අනි වාර්යම නිරට ගෙනනවා කියන එකයි. සුරාපාන ශික්ෂාපදීයට සඳහන් කළේ මහසිල්පදී කියලා. ඇයියි සුරාපානය කර හම තමන්ට අයිහානිවෙෙන්. හැබැයි සුරාපානය කරලා මත්ත එච්ච පුද්ගලයා අපිට මේ සිහයෙන් ඉන්න කොටත් සිහි නෑනි. එනම් කොහොමත් මත්තුුණහම කොහොමත් සිහිනේ ආං සිහි නැතිවුුණම ඔහු ඉතුරු සිල්පද හතරම කඩනවා. මත්තෙලා ඉඳගෙන. මැරිල නිරේවල්ලෝ ලනන්ත දුක්මිදලා මනුස්ස ලෝක ඉ පදිච්ච හම නොඒක් ලෙඩවල්ට ගුදුර වෙනවා. සඳහන් කලාන සමහරයේ උම්මත්තක වෙනවා. සුරාපානයේ ප්‍රතිඵල. සමහරයි මන්ද මානසික වෙනවා. සුරාපානයේ ප්‍රතිඵල. සමහරයට ඉක්මනට තේරෙන්නේෙ නෑ. තේරෙනව පස්සේ යමක් යහම දවස් දෙකතුන කියන කීවීම කදකනෙ හරිට තේරෙට. එතකොට සමහරලාට රැකියාවක හිටිය නම් රැකියාවෙනුත් අස් කරලා මේ මනුස්ස ඇත් එකක වැඩ කරන්න බැ කියලා. සමහරයි මන්ද මානසිකයි මන්ද මානසික ඇටිකක් හොඳයි. නමුත් උම්මත්තකය වාහනයකවත් ගෙනඇඩ බෑ. පිරිසක් එක කෑම කණ්ඩවත් බැවුම්මත්තක ඇැදයාගෙන නමුත් මේ සුරාපානයේ කරුම ඉතුර වෙච්ච තවත් ප්‍රතිප ාගිතුන් හසේ හම දේශ කරලා තියෙනකොට. ඊළඟටත් මනුෂ්‍යාත්ම වාවයක උම්මත්තකේක් මන්ද මානසිකයෙක් වෙන්ඩ කැමතිනම් අපි ඒවාගේ දේවල්ලට යෙදනට කමක්නේ. ෆ්‍රද්ධාව තියෙනවනං උම්මත්තකේක් වෙන්ඩ අකමැතිනං නිරට නොයන්ඩ යන්ඩ අකමැතිනං අප ඒදේවලලින් වලකින්ටන. ඒකයි මෙතන මේ සඳහංක. ඉලට භාගිතුන් වහස දේශනා කරනවා නුවන නැති මිනිස්සු තනපත නිසත් මිනිී මරාගන්නවා. ඉඩන් කඩන් නිසා ගහ මරාගන්නයි කොච්චරඉන්වාද. ඉඩකඩන් නිසා අම්ම තාත්ත අත්හරිවා සමහරයි. සහෝදර සහෝදර අත්හරරිනවා සහරයි. බොරු සාක්ෂි කියන් ගියහම් බොරු ලිපිලේ කන හදන්න ගියහම්. හන්ගේ ධනය තවකාටවත් දෙෙන්ඩ වෙනවා අපරාධි අකුසල් ගොඩක් ඇස් කර ගණඩත්වෙනවා. අනුන්ගේ ඉඩමකට අයිතිවාසිකංකෙන්ඩ ගිහිල්ලා. මේ කාලි ඉඩම මගේ වන්නඩ පුළුවන් නමුත් අද මගේ කියල කොටු කර ගත්ත මේ ඉඩන් කැඇල්ලට මේ සංසාරය අයිතිකාරයෝ කොච්චරීඉඩ ඇදද. ඒ හැමෝම ඒඩන් කැල්ල දාලා ගහිල්ලා මමත් දවසක දාලය නවා. නමුත් අද මහ පව්ගොඩක් රැස් කරගන්නවා මේ මගේ කියල කියෙන්ට. ඒකයි දේශනා කළේ ප්‍රඥ්ඥාව නැති කෙනා ශ්‍රද්ධාව නැති කෙනා අකුසලේෙන්ම ජීවිතය පුරුවගන්නවා. ස සීලවා පඥ්ඥවා දම්මිකෝසිය. යම එවන් කටයුත්තක යෙදෙන් නැත්්ද. ඔහු සිල් ඇත්තේ. ඔහු ප්‍රඥාව ඇති ප්‍රඥාව ඇති පුද්ගලයා හැම මොහොතකම උත්සාහ කළේ අකුසලයෙන් මගෑරලයන්. ප්‍රඥ්ඥාව නැති කෙනා හැම වෙලාවෙම අකුසලේ ළඟ නතර වෙනවා. පිනතිනේ පාපයේ අපි පහු කරලා හුඟක් ඉස්සරහට දුවලා. ආං ඒක නිසා අපි පව පිටි පස්සෙන් යනවා පිටිපස්සෙෙන් යන්ඩ යන්ඩ අපි පවින් පිරින. එන පාපය අඥ්ඥානය පහු කරලා ඉස්සර හටයනවා. ඉරි ඔහු පාපිය පස්සෙන් යනවා හැබැයි ඥානවන්තය පවට ඉස්සර වෙලා යනවා. ඔහු පව පහු කරලයින්. එනිසා පවට ඔහු ඉස්පර්ශ කරන්න හැකියාවක්නෑ. සසර කරුම සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟ හිටියත් අපිට චෝදනා කරනවා. ආංගේ සසර කරුම චෝදනා කරන වෙලාවට භාගිතුන් වහසේ දේශනා කළත් කරුමයම හොයාගෙනියනො. බුදුරජාණන් වහන්සේ එක භික්‍ෂූන් වහන්සේ නමක් එක්ක. දීර්ග මාර්ගයේ වැඩම කරනවා. ඒ එන්නේ නගර දෙකක් අතර සැතපුම් දහසක් විතර දුරයි. මේ දීර්ග මාර්ගය වඩිනකොට එක කෙටි පාරක්තිය එක ටිකක් කෙටි. නමුත් භාගිතුන් වහසගේ මේ වෙලාවේ උපස්ථායික භික්ෂුව භාගිතුන් වහසට සඳහන් කරනව ස්වාමීනී අපි මේ පාරෙන් වඩිමු පාර ටිකක් කෙටී කියලා. බුදුරජාණන් වහසේ දේශනා කරනව නෑ අපි පුරුදු පාරිමයන් කියලා. මේ භික්ෂුව නැවත නැවතත් මතක් කරනවා භාගිතුන් වහස මේ පාරි වඩිමු කියලා ාගිතු නොහ සඳහ කරනවා නැහැ අපි මේ පාරිම වඩිමු කියල. ඒ වෙලා මේ භික්‍ෂ සඳහන් කරනවා ඒනම් භාගිතු නොහසේ ඔහෙ වඩින්ද මම කෙටි පාරෙන්න්න. බුදුරජාණන් වහසේගේ පාතරාසිවුරු එහනම් ගණ්ඩ කියල දෙන්න බැරිනිසා බිමතියනවා. බිමතියල ඒ භික්‍ෂුව ඒ පාරයනෝ මේ උපස්ථායික භික්‍ෂූ භාගිතු වොහසේ එතනෑ ගහක් මුල වැඩ හිටිය දන්නවා වැඩිය ඇත යැන්නේෑ ආප වේ නො කියව. ඒ පාරි හොරු ඉන්නෝ හොරු ඇතින් දැක් කභික්‍ෂුවක්නවා හොරු කල්පනා කළා අපි මෙහෙ ඉන්න බව මේ ශ්‍රමණය දන්නෙ නෑවාගෙන් කමක් නෑ අපි මෙහෙ ඉන්න බව පිශ්‍රමණයටට දැනුම් දෙම් අපි ඉන්න බව දන්නම් වට කරලා අල්ලගත්තා හොන්දටම පහරදුන්න. පහර පහරදි සිවුරු කෑලි කෑලියෝට ඉරුවා ඉරල කිව්වා ශ්‍රමණය හිද මරණඩෙපා පහරදිල සිවුරු ඉරලත් හෙරිය නැගිටලා ඇවිද ගැන්ඩුවත් වාරු නැති තරන් අපහසුවෙන් නැවතත් භාගිතුන් වහස ඟටෙනවා. එතකොට මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සඳහන් කළත් ඔය මාර්ගයන්න පා කියලා ඇයි මේ යන්නේ නමන්ගේ පෙරකරුමය ඊට වඩා ඉස්සරහි ඉදල චෝදනා කරනවා එ කරුමයේ විසින් හරෝලය වනු. ගුටිකණ්ඩ හේතුවක් සංසාරය පවක් ඉදිරි පත්වෙලා හිටිය. අපිත් සත්පුරුෂයෝ කොච්ච රාශ්්‍රය කළත් පෙරකරුමයේ චෝදනා කරන්න පටන්ගත්තු. ඒ පැත්තට ඇදිලේනවා. නමුත් පිනතිනේ පෙර කරපු එහෙම කරුම ඇති සංසාරයේ එවන් කරුම රැස් නොකර ඉන්ඩියෝනේ මොකද මේක අදින් ඉවර වෙන ගමනක් නෙමි. සතර අපාය සත්ත්වයාගේ නිජබිමවාගේ භාගතනු හසෙම දේශනා කරනු වැඩිමනක් අය සතරපායම නවතිනෝ. බොහෝ දෙෙන ආපහු යන්නේ ආපු තැනටම තමයි. ගවය ටික බලට උදේට ගාලෙෙන් ඇරියහම ඇැද ට කාගන කාගන ආපහු ඒගොල්ලො පුරුදු තැනටම යන. කුකුලොටික කූඩුවෙක් නිදහස් කරහම දවල් තිස්සෙම ඇවිදලා ඇවිදල කාල රෑටා පූරුවට රෑවෙනකොටේ අර කූඩුවටම යනවා. සමහරට නිමං පවවා බැඳල ති න ගොල නිමගදිගේ ගොඩ වෙලා උඩ තියෙන කඩුටත්්. අනික් හැම සතික්මත් ඒවගේ. කුරුල්ල හැමත් තැනම ඇවිදලා ඇවිදලා රෑවෙන කොට මන්ගේ කඇදැල්ලට යනවා. අපි දවසේ හැම තැනමැවිදලා රෑවෙන කොටාපහු ගෙදරයන්න. එනං හැමෝගෙම සිරිත පුරුදු තැනටයන එක පුරුදු තැන අත්හර ලයන්ඩ හරි අමාරුයි එහෙම අත්තර ලගයේ බොහොම සුළු පිරිසයි. එහෙම න අපිත් මෙහාට ඇවිල්ල තියෙන්නේ හුඟක් වෙලාවට සතරපාහින්දලම වේන්නේ. සත්්‍යයාගේ නජැබිමනි පෙර සංසාර භවයක කරගත්ත මොහක් දෝ කුසල කරමයක් නිසා අද මේ සුගතියට ඇවිල්ල හිටියත් මෙහෙ ආවේ මොකටද කියන එක මතකනේ ආවේ පින් කරගනාපව සුගතියක යන්ඩ නමුත් එපදුනාට පස්සේ මත කරේ. එහෙනම් අපි හරියට මේ විනෝධ චාරිකාාවක්කාාව වගේ මනුස්සලෝකෙට දිවියලෝකෙට ඇවිල්ලතින්. ටික දවසක් මෙහෙන්දලා ආපහෝ පරණතැනට යන. සතරාපායට යනව එක සත්වයගේ හැටි. නමුත් ගොඩට වෙලාවෙේ ප්‍රඥ්ඥාව පාවිච්චි කරලා. තුනුරුවන්ට කීකරු වෙලා උපරිම වරප්‍රසාද සහිත ජීවිත යක් ලැබිලතිෙන්. අංග ප්‍රත්්‍යයංග ඔක්කොම හොඳදයි. මානසික රෝගා බාදමකොවත් නෑ. හිතන්න මතන් ැහැකියාවත් සම්මාධිට්ටියත් නිර්මල ධර්මරත්නයත් වැඩයින්න. බාගිතුන් වහසක දේශනාව. අං එඒ උපයෝගි කරගෙන පුළුහන් තරන් මෙතනින් මිදෙන්ඩ මෙතනින් ඉහලට යන්ඩ කටයුතු කරනු අමිසක් පහලට නොවැටිය යුතුමයි කියෙ එක බුද්ධ දේශනාව මෙවන් උතුම් ජීවිතයක මෙවන් උතුම් බුද්ධාන්තරේක ඉඳලත් ආපහු පහලට යනවනම් ඒ හරි අවාසනාවන්ත තත්ත්වයක් එසේ නොවී මෙතනින් ඉහලට ඇන්ඩ ලැබිච්ච මනුස්්‍ය ජීවිතයෙන් හමෝන බුද්ධාන්තරින් ලැබුණ සම්මාධික්්්‍යියෙන් ප්‍රයෝජන ගැන්ඩ ලොකුකුඩා ඔබ සියලු දෙනාටම භාගිතුන් වහන්සේගේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවීවා කියල ප්‍රාර්ථන කරනවා. පිනතුන අද මේ උතුම් ධර්ම දේශනාව ප්‍රධහන දායකත්වය දරන සත්පුරුෂ පින්වත් පෙරිස. ඇමරිකාවේ ලොස් ඇන්ලිස් හි පදිංචි. ලක්‍ෂරි පර්පියුම් ව්‍යාපාරයේ අධිපති වන ලක්ෂ්මන් වික්‍රමාරච්චි මහත්මාගේ ජන්මදිනේ නිවිත්තෙන් එතුමාට ආශිරුවාද කරන්නඩ අනෝජ වික්‍රමාරච්චි මහත්මියය විසින් මේ දේශනාව සිදුකරවන බවසිහිපත් කරනවා. පුුණ්්‍යාණු මෝදනා කරනවා මියගිය SS වික්‍රමාරච්චි PH. නසිහ සුමනාවති මුනසිංහ, ගුණසේන මුනසිංහ, හේවචන්ද්‍ර මනසිංහ යන දෙපාර්ුෂේම මියගිය දෙමවුපියන් හා ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන අතර ආශිර්වාද කරනවා. මාතලී තොටගමුුවී අපේ බොජුන් හෝටල් සංකීර්ණය අධිපති අධිපතිතුමාගේ ප්‍රිය බිරිඳවන අනෝජා වික්‍රමාරච්චි මැතිණයට සුපුල්, අසංක, ලංකා, තිලිනි ගයන් යන දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහාත්. ව්‍යාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත්කර ගැනීම සඳහත්. ්‍රත්නතරේ ආශිරුවාදය පාර්ථනා කරමින් ඒ දූ දරුවන්ටත් වහ වහා සසරින් එතරයන්ඩ. ්‍රත්නත්‍රයේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආශිරවාද කරන්ට යෙදන ලක්ෂ්මන් වික්‍රමාරච්චි මහත්මාටත් පින් අනුමෝදංකළ සියලුම ඥාතීන්ටත් අනිකුත් දවාදරුවන්ටත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයෙන් සැප සහිත ප්‍රතිපදවින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත්. මේ උතුම් ධර්මදානමයකුසල කරමයේ හේතුවාසනාවීවා කියල ප්‍රර්ථන කරමු. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිිත් වා චිරං රක්කං තුලෝක සාසනං දේවෝ වස්සතුකාලී නේ සස්්‍යිය සම්පත්ති හෝතුච්චේ. V तोో භවතුළ කෝचের රජා බවතු දම්මිකු.